අයිබෝන් ආදරෙන් පිළිගන්නවා ෆයිනන් ටෙස්ට් YouTube channel එකට. ඉතින් උදාවන වසරට ඉතා පහසෙන් රසවත කොකිස් ටිකක් ඉතා ඉක්මනින් හදාගන්න විදිහ අද අපි බලමු. මේ විශේෂත්වය තමයි අපි අද යොදාගන්නේ සහල් පිටි නෙවෙයි මේ සඳහා යොදාගන්නේ අපි පාන් පිටි. ඉතින් පාන් පිටි වලින් අපිට පහසෙන් ඉතා ඉක්මනින්ම කොකිස් ටිකක් එවලිම හදාගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඔබට පුළුවන් අවශ්‍ය ද්‍රව්‍ය සඳහන් කරගන්න. මුලින්ම භාජනයකට පාන් පිටි ටික එකතු කරගන්න. ඊට පස්සේ ඒකට මම කහ කුඩු ටික එකතු කරගන්න. ඊළඟට සීනි සහ ලුණු ඒකට එකතු කරන්න. ඊළඟට බිත්තරයක් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් බිත්තර එකතු කරන්න නැතුව හදන්න පුළුවන්. මම මෙතෙන්ට බිත්තර එකතු කරන්නේ තාර රසවත් අපිට කොකිස් ටික හදා ගන්න පුළුවන් නිසා. ඔයාගේ කොකිස් සච්චයෙන් කොකිස් එක ගලව ගන්න ටිකක් අමාරුයි නම් අනිවාර්යෙන් ඔයා බිත්තරයක් එකතු කරගන්න. ඒකට බිත්තරේ එකතු කිරීම තුළින් කොකිස් සච්චයෙන් එදා පහසෙන් කොකිස් එක ගලව ගන්න පුළුවන්. ඊළඟට මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. දැන් මම පොල් කිරි ටික ටික එකතු කරගන්න. මෙතෙන්ද මිටි කිරි යොදා ගන්න. එතකොට තමයි අපේ කොකිස් එක රසවත් හදා ගන්න පුළුවන්. පොල් කිරි එකවර යොදා ගන්න එපා. පොල් කිරි ටික ටික දාගෙන මේ විදිහට තරම ඝනකමින් අඩු උකු බැටර් එකක් හදා ගන්න. ගොඩාක් දියරට හදා ගන්නත් එපා. ගොඩාක් උකුට හදා ගන්නත් එපා. සාමාන්‍ය තරමට මේ විදිහට බැටර් එකක් හදා ගන්න. පොල් කිරි කෝප්ප දෙකක්ම අවශ්‍යයි නේ මෙතෙන්දී. ඔයාට අවශ්‍ය තරමට පමණක් එකතු කරගන්න පොල් කිරි ටික. මොකද ඔයා ගන්න පාන් පිටි ප්‍රමාණය සහ ඝනත්වය මත පොල් කිරි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට අවශ්‍ය තරමට විතරක් පොල් කිරි ටික එකතු කරගන්න මේ විදිහට පදම එනකන් කලවම් කරලා. පිටි කැට හිටින් නැති වෙන්න ඕනේ කලවම් කරන්න ඕනේ. ඊළඟට තෙල් තාච්චියක් ලිපේ තියලා මම කොකිස් සච්චුවත් මේ රත් වෙන තෙල් එකටම තියනවා. ඒතර කොකිස් සච්චුව ඉතා හොඳින් රත් වෙලා පදම් වෙනවා. ඊළඟට තෙල් එක රත් වෙලා කොකිස් සච්චුවත් රත් වෙලා තියෙනකොට මම හදාගත්ත කොකිස් මිශ්‍රණයට කොකිස් සච්චුව හිමින් සැරේ දාලා කොකිස් ටික බදගන්නවා සාමාන්‍ය පරිදි. මතක තියාගන්න කොකිස් සච්චුවේ උඩට මිශ්‍රණය ගෑවෙන්න දෙන්න එපා. එතකොට කොකිස් එක ගලව ගන්න අපහසු වෙනවා. මේ විදිහට උඩට පහලට මේ අච්චුව පොඩ්ඩක් ගසනකොට කොකිස් එක නිකම්ම ගැලවෙනවා. ඒ ගැලවිච්ච කොකිස් එක උඩ එහෙමම කොකිස් අච්චුව පොඩ්ඩක් තියාගන්න. හැඩය වෙනස් වෙන්නේ නැති වෙන මේක ටිකක් සවි වෙනකම්. කොකිස් එක රන්නන් පාට වෙලා බෙදෙනකොට කොකිස් එක තෙල් එකෙන් ඉවතට අරගෙන තෙල් බේරෙන්න තියන්න. කොකිස් හදන තවත් වීඩියෝ එකක් අපේ channel එකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක නරඹන්න.
මේ විදිහට ඉතා රසවත් පාම්පිටි කොකිස් ටිකක් වාට නව වසරට ඉතා අඩු වියදමකින් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. කල හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.